යස් ටර්බෝ ට්‍රෆික් කියන එක පැෆෝම් එක ඉතින් ඇත්තරම ගොඩක් අය අහලා තිබ්බා ප්‍රොඩක්ට් වලට යූස් වෙන්නේ නැහැ කියලා. ඒක හින්දා මම ගෙනාවා ටර්බෝ ට්‍රෆික් කියන බණෙන් සායතනින් ඉදිරිපත් කළ තියෙන ට්‍රැෆික් වියු එක. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති මෙතන සෙලින් වලට ගිහිල්ලා සෙලින් වලින් ඇක්ටිව් අයිටම්ස් ගිහිල්ලා ඊට පස්සේ ඔයාට මෙතන ආවට පස්සේ යටටම පේනවා ට්‍රැෆික් ඉකොනොමි බේසික් ස්ටෑන්ඩඩ් සුපර් ඉට්ලි කියලා. ඒකෙදී ස්ටෑන්ඩඩ් දාගන්න පුළුවන්. ආයි සෙලකට ගිහිල්ලා ඔයාලට සෙලින් ඩෑෂ්බෝඩ් එකට යන්න. ගියාට පස්සේ උගලන්ට හම්බ වෙනවා ලොකින් ද ප්‍රයිද බොන්ස මෙම්බර්ෂිප් කියන එක. ඒකත් බලන්න පුළුවන්. ඇත්තරම මම නම් ගොඩදොර රෙක්මන් කරන්න යාළුවනේ මේකේ පාර්ට්නර්ෂිප් එකක් බයි කරන්න කියලා. මොකද අපිට කියන්න බෑ මේකත් ඉට්සි වෙබ්සයිට් එක වගේම බොනන්සා එකත් ෆේක් වෙයිද කියලා අපිට කියන්න බෑ. මොකද අපේ කන්ට්‍රි වල තියෙන ඒවා නෙමෙයි. ඒකින්ද මට කිසිසේත්ම රෙකමන්ඩ් කරන්න බෑ. ඔයාලා කැමති නම් මේ ටර්බෝ ට්‍රැෆික් එකක් බයි කරලා ඕගලන්ට පුළුවන් ඕගලන්ගේ සේල් එක වැඩි කරගන්න. මම නම් කියන්නේ එහෙම නොකරත් ඔයාට ඔයාගේ ට්‍රැෆික් එක හදාගන්න පුළුවන්. මෙතන ක්වොන්ටිටි කියන්නේ ඕගලන්ට ටර්බෝ ට්‍රැෆික් පැක් එක ගන්න දෙකයිද එකයිද කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. මෙතන තියෙනවා මැක්සිමම් නෙළුම් ඊට පස්සේ වොලියුම් ඒ සිවුරු දේවල් තියෙනවා. ඊට පස්සේ ඔයාලට යටට ගියාට පස්සේ වෙනවා ඇති එතන සිවුරුම් ඩීටේල්ස් ටික දාලා තියෙනවා යටින්. මේ කම්ප්ලීට් පර්චස් කියලා දුන්න ගමන් ඔයාගේ කාඩ් එකකින් හෝ එක්කෝ ඔයාගේ තියෙන PayPal හරි ඔයාලට ලින්ක් කරලා ඔයාට ඔයාගේ පේමෙන්ට් එක සක්සස් ෆුල් කියලා ඔයාට පුළුවන් මේ ඔනෙන්ස ට්‍රැෆික් එක ලබා ගන්න. ඇවරේජ් ඩේලි පේජ් එකට වියුස් එනවා 13ත් 7ත් අතර. ඊට පස්සේ ඔයාගත්ත මේ එක يعني ඔයාගත්ත පැකේජ් එක 24යි අපි බලමු ටයිම් එක ගියාට පස්සේ. බොනස් මෙම්බර්ෂිප් එකට ආවොත් ඔයාලට පේන වැඩි කොම්ප්‍රෝස් කොම්ප්‍රෝස් එකට ආවට පස්සේ ඔයාලට පේන ස්ටෑන්ඩඩ් ටිකේ ඔයාලට තියෙනවා මේ තියෙන ලෙවල්ස් මම පෙන්නලා තියෙන්නේ. එක එක ලෙවල්ස් වලට තියෙන්නේ. ඉතින් ලෙවල්ස් වලට ඔයාලට ඕන එකක් බයි කරන්න පුළුවන්. ඩිරෙක්ට් Google Shopping email fast i sell එකට ගිහිල්ලා කලින් ඇඩ් අයිටම්ස් වලට ගිහිල්ලා ඔයාලට පේනවා මෙතන ටර්බෝ ට්‍රැෆික් කියලා බටනේ ක්ලික් කරාට පස්සේ ඇවරේජ් ඔයාගේ ට්‍රැෆික් එක ඩේලි බයි වෙනවා. මේ දින් මගේ කවුන්ට් එක යාලුවනේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ කොච්චර සේල්ස් වෙලා තියෙනවද කොච්චර සේල්ස් වෙන්න තියෙනවද කොච්චර සේල්ස් වෙලා නැද්ද කියලා ඔයාලට පේනවා ඇති. හොඳයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ. මොකද සේල් වුණොත් කියන බුල හොඳයි කියලා නැතු වුණොත් කියන්නේ ඉතින් නරකයි කියලා තමයි. ඇත්තටම මම අර ඉස්සල කිව්වා යාළුවනේ මේවා ගැන කිසි විශ්වාසයක් ඔයාලා තියාගන්න එපා. මොකද මේවා හර අපිට ලංකාවේ තියෙන කම්පැනිස් නෙමෙයි. මේක ගොඩක් අය වහලා කියන දෙයක්. මම කැමති හැමෝටම කියන්න මේ අද අපි සේල් කරාට මේක හෙට සස්පෙන්ඩ් වෙන්න පුළුවන්. මේක අපේ අතින් රීස්ටාර්ට් වෙන්න පුළුවන්. එයාලා රීස්ටාර්ට් කරන්න පුළුවන්. එයාලා ඒ කම්පැනි වහලා යන්න පුළුවන්. ඉතින් මේ ලෝකේ කිසිම දෙයක් නැහැ එක දිගට පවත්වගෙන යන ඒවා. ඉතින් අපිට කියන්න බෑ මේගොල්ලන්ගේ රූල් ඇන්ඩ් රෙගුලේෂන් වලට අපි යවන්න තුන් නැත්නම් එහෙම අපේ අකවුන්ට්ස් බෑන් වෙනවා. ඉතින් ඒක කොහොම නවත්තන්න බෑ. ඒකින්ද දැන් අපිට එකක් මෙයාලගේ ඇවිල්ලා තිනවා ඇවිල්ලා තිබ්බා මේගොල්ලන්ගේ ට්‍රැෆික් බයි කරන්න තියාගේ කවුන්ට්ස් හෝල්ඩ් කරනවා කියලා. ඉතින් එන්නේ වගේ දේ පොඩි පොඩි ප්‍රශ්න එනවා. ඇත්තටම ඉතින් ඉතින් අපේ ඒකවුන්ට් සදාගෙන අපිට ඒ සේල් කරලා තීරුමක් නැහැ. මොකද ඒ වගේ රිවිෂන්ස් වලට එන හින්දා ඔයාලට තව මොන හරි හොඳ ඒකවුන්ට්ස් මගේ හද එක හදා ගන්න ඕන නම් ඔයාලට මං ගාව තියෙන ඒකවුන්ට්ස් මේවා නෙමෙයි විවිධාකාර ඒකවුන්ට්ස් තියෙනවා හොඳට සේල් කරන්න පුළුවන් ඒවා. ඉතින් බොනෙන්සා ඇත්තරම රෙක්මන්ඩ් කරන්න අමාරු යාළුවනේ. මොකද ලොකු සේලින් එකක් ගන්න පුළුවන් කියලා. මොකද ඇත්තරම මේක යුනයිටඩ් ස්ටේට්ස්ට තමයි මේක සපෝට් කරන්නේ. ඉතින් ලංකාවේ අපිට කිසිම account එකක් හරියට අපිට සපෝට් කරන්නේ අපි හැම එකෙම PayPal අපේ ලිමිට් වුණොත් අපි එතනත් ඩවුන් වෙනවා. ඉතින් අපි හැම දෙයකින්ම බැටකාගෙන තමයි මේ account සදාගෙන මේවා ගොඩ දාගන්න යන්නේ. ඉතින් ලොකු මේ රෙස්පොන්ඩ් එකක් තියෙනවා. ඉතින් මේවා ඇත්තටම මේවා ඉතින් අපිට ට්‍රස්ට් කරන්න අමාරුයි. ඉතින් ඒකින් නවල කියන්නේ මගේ YouTube channel එකට ඔයාලා ලගේ කම්පැනි එක ඔයාලා පටන් ගන්න තියෙනවා නම් ඇඩ්වර්ටයිස්
නැත්තම් ඇඩ්වර්ටයිස්මන්ට් නැත්තම් මගේ බ්ලොග් සයිට් එකට පුළුවන් ඔයාලගේ ලින්ක් එක දාන්න. ඔයාලගේ ඇඩ්වර්ටයිස්මන්ට් තියෙනවා නම් මගේ චැනල් හෝ වෙබ්සයිට් වල ප්ලේ කරන්න පුළුවන්. ඒවට චාර්ජස් තියෙනවා. ඒවා මම නම්බරේ දාන්නම්, ඔයාලා කතා කරලා ඒ ගැන දැනගන්න. ඊට අමතරව ඔයාලට කියන්න තියෙන්නේ, ඇත්තටම මේවත් එක්කම වෙලිලා ඉන්නත් එපා. මොකද ඔයාලගේ කාලය ඩේටා අපතේ යනවා. හරියට හරි තැනකින් බලලා වැඩක් කරනවා කරන්න. මොකද බොන්සා කියන එක අපිට රෙකමන්ඩ් කරන්න බැරි හේතුව තමයි, මොකද ඉට්ස් යාතන කරපු දෙයින්ම ඒකෙම තේරෙනවා. අනිත් අකවුන්ට්ස් ගැනත් අපිට ලොකු විශ්වාසයක් තියන්න බෑ. ඇත්තටම කරගන්න පුළුවන් කාලේ කරගන්න, බැරි වුණොත් ඉතින් ඒත් කරගන්න බැරි වෙනවා. ඉතින් වෙන දෙකින් හරි තමයි බලන්න වෙන්නේ. ඉතින් අදට ගෙනා වීඩියෝ කිපෙම මෙතෙන් නවත්තනවා. ඔයගොල්ලෝ මේකෙන් දෙයක් ගන්න ඇති කියලා මම හිතනවා. එන ඔයාලා කොටම ජය වේවා.